අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පත්විකාශයයින් වේ. මම ලක්ෂිකා ප්‍රනන්තු ප්‍රථමයෙන් සිරස්තල. ඇෆ්ගනිස්ථාන මුදල් ඇමතේ ජනපති හමුවෙයි. අගමැති මහින්ද හිටපු අගමැති මන්මෝහන් සිං සහ රාහුල් ගාන්ධි හමුවෙයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නම් ආණ්ඩුවට 3-2 බලයක් අවශ්‍යයි. විපක්ෂ නායක සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඇෆ්ගනිස්තානයේ මුදල් අමාත්‍ය මොහොමඩ් හුමායුන් මහතා ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ඊයේ පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී. ඇෆ්ගනිස්තානයේ මුදල් අමාත්‍ය මොහොමඩ් හුමායුන් මහතා ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයෙක්ද වන මොහොමඩ් හුමායුන් මහතා දෙරට අතර දීපාර්ශ්වික සම්බන්දතා වර්ධනය සහ කලාපීය සම්බන්දතා පිළිබඳව ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගත්තා. ඇෆ්ගනිස්තාන තානාපති අශ්රෆ් හයිදරි මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා. නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියාව හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් හමු වී තිබෙනවා. ඉන්දිය රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකේය දූත පිරිස එම සංචාරය අතරතුරදී හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සහ ඉන්දිය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා හමු වුණා. එහිදී දෙපාර්ශ්වය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරුණා. එමෙන්ම ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි වාරාණාසී නගරයට ළඟා වූ අතර ලාල් බහදුර් ශාස්ත්‍ර ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී එතුමා පිළිගැනීම සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. වාරාණාසී වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කාශී විශ්වනාත් සිද්ධස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. පූජනීය ගංගා නදියේ බටහිර යුරේ පිහිටා ඇති මෙම දේවස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන හින්දු දේවස්ථානවලින් වඩාත් ප්‍රචලිත දේවස්ථානයක් වනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාරානාථයේ සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා. නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නම් ආණ්ඩුවට 3-2 බහුතර බලයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාහල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මුළු රටම ආර්ථික අගාධයකට අද දමන රටේ ආර්ථිකයේ කළමනාකරණයකට ලක් කරන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන ඇත්තෝ දැන් රට පුරාවටම කටකතා යවනවා. මාර්තු දෙවෙනිද නෙවෙයි, ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසිරුණුයි කියේ. මොකද්ද මේ තියෙන ඉක්මන? මම අහන්න කැමති ආණ්ඩුවේ, අලුත් අවුරුද්දට රටේ ජනතාවට සහනදායි අලුත් අවුරුද්දක් නිර්මාණය කිරීමේ අපහසුතාවයක් තියෙන නිසාද මේ අලුත් අවුරුද්දට පෙර මැතිවරණේ තියන්න ලෑස්ති වෙන්නේ? වේලාසනින් විසිරුවන්නට නම් පාර්ලිමේන්තුවේ 3-2 අවශ්‍යයි. හොඳ සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් බිහි කිරීමේ හැකියාව වර්තමාන රජයට අහිමි වෙලා තිබෙනවා. කාත් එක්කවත් සාකච්ඡා කරලා හරියන්නේ නැහැ. මමයි විපක්ෂ නායක. අපේ එක්සත් ජාතික පෙරමුණේ අපි කිසිම කෙනෙක් එක්ක ඩීල් දාන්නට යන්නේ නැහැ. කරුණා කරලා අහුමුණු වල සාකච්ඡා කරනව වෙනුවට නියමිත කාලයට විසිරුවන්න. පසුගිය රජයේ සමයේ මෙරටට ගෙන් වූ බව කියන වාහන සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස විවිධ අදහස් පළ කළා. ඇත්තම මම අමාත්‍යංශය බාර ගන්නකොට මට වාහන දෙකක් තිබ්බා. ඒ වාහන දෙක දුන්නේ ඒ හිටපු ඇමතිතුමාගේ වාහන දෙක. නමුත් මම කිසිම වාහනයක් අලුතෙන් අරන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය නැහැ. තියෙන වාහනේ පාවිච්චි කරන මිසක් අලුත් වාහන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි බිලියන ගණන් වල වාහන අරගෙන නැහැ. මොන තනතුරේ හිටියත් එක වාහනෙන් ගිහිල්ලා තියෙන වාහනකින් නැතුව යන්න බැරි හින්දා ඒ වාහනත් රටේ ගන්න පුළුවන් සාධාරණ අවම මිලට ගන්න පුළුවන් වාහන තමයි අපි අරන් තියෙන්නේ. හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, නියෝජ්‍ය අමතිවරු, රාජ්‍ය අමතිවරු දැන් එකිනෙකා ඇවිල්ලා තමන්ගේ නම ඉස්සරහා තිබෙන වාහනේ අංකය කියලා කියන්න මේ වාහනය මම පාවිච්චි කරේ නැත්නම් කොහෙද මේ වාහනේ තිබෙන්නේ කියලා. දැන් මම හිතනවා මේ වෙලාවේදී මම විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා මේ වාහනේ එකින් එක කොහෙද තියෙන්නේ කියලා හොයලා බලන්න.
මේ වාහන තියෙන තැන් හෙවීම් බැලීම සඳහා CID එකට බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසයේ ඇතුළතදී විශේෂයෙන් අගමැතිවරයා මේ වාහනවලට මොකද වුණේ කියන එක පිළිබඳව ප්‍රකාශයක් පාර්ලිමේන්තුව ඇතුළේ කරයි කියලා. 2015 පත්වෙච්ච ආණ්ඩුව ඇමතිවරුන්ට වාහන ගන්න විතරක් කෝටි 2800ක් වියදම් කළා. අපි ආණ්ඩු පක්ෂේ මං දුවන්නේ මගේ වාහනේ, මගේ පෙට්‍රල්, මගේ වාහනේ, මගේ කාර්යාලේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. බිලියන 28 කෝටි 280ක් වියදම් කළ වාහන ඔච්චර ගත්තා නම් ඇත්තට මත්යසල වාහන අර්බුදයක් තියෙන විදිහක් නැහැ. හැබැයි අපි කොහොමද වාහන අර්බුදයක් තියෙනවා කියලා වැඩ කරන්න බෑ කියලා. නෑ, අපි තියෙන වාහනේ අපි නැගලා වැඩේ කරනවා. ගෝඨාභය ජනාධිපති මොකද කිව්වේ? එතම කිව්වා ප්‍රතිපත්ති තීන්දුවක් හැටියට අවුරුදු 4ක් යනකම් අලුතෙන් ආයේ වාහනයක් ගන්න එපා. එතම විවිධ අමාත්‍යංශවල ලේකම්වරු පාවිච්චි කරපු වාහන 3000 4000 ගෙනල්ලා එකතන ඒ හොයලා තියලා අපි කිව්වා අමාත්‍යංශවලට දී අවශ්‍ය වාහන ටික සපය ගන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා වාහන 3ක් පාවිච්චි කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා වාහන 15ක් එක්ක විතර තමයි යන්නේ. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙකුට වාහනයක් ලැබෙන විදිහ නැත්නම් වාහන ලැබෙන ප්‍රමාණය නිශ්චිතභාවය සහ එන අමතිවරයා මාරු වෙන විදිහට එයාට අලුත් සුඛෝභෝගී වාහන ලබා ගැනීමට තියෙන නීතියෙන් ඉදහසර අවහිර කරන්න පුළුවන් නම් මං හිතුවා මේ රටේ ජනතාවගේ සුබ සිද්ධියට ඒක හේතු වෙයි. මේ අමතිවරු පාවිච්චි කරන්නේ එක්කෝ ගිය ආණ්ඩුව විසින් ආනයනය කරපු වාහන, එහෙම නැත්නම් මේ පැවති වාහන අලුත් වැඩියා කරලා ධාවනයේ සුදුසු තත්ත්වයට පත් කරලා අපි මේ වෙනකොට සියලු දෙනා භාවිතා කරනවා. තාම අපේ සමහර ඇමතිවරු ඉන්නවා ඒ අදාළ අමාත්‍යංශවලට ධාවනයේ සුදුසු වාහන නැතුව එයාලා පෞද්ගලික වාහන භාවිතා කරන අයත් ඉන්නවා. ඉතින් මැති ඇමතිවරුන්ට මේ රටේ වැඩ කටයුතු කරන්න හොඳ වාහන අවශ්‍යයි කියන මතය අපි ඉන්නවා. නමුත් එක වාහනයක් දෙකක් දෙන්න පුළුවන්, වාහන 10ක් 15ක් පිරිවරාගෙන යන එකේ තේරුමක් නැහැ. මේක ඒ ආණ්ඩුවටත් එකයි මේ ආණ්ඩුවටත් එකයි. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලි නියෝගයක් දීලා තිනවා, ඒක අපි අනුමත කරනවා. මේක කොයි ආණ්ඩුව ආවත් අනවශ්‍ය රාජ්‍ය මුදල් වියදම් කරලා වාහන පාවිච්චි කරන එක නතර කරන්න ඕනේ කියන තමයි අපි කියන්නේ. එයාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එයාබස් ගණදෙනුව ඇත්තටම සිද්ධ වෙන්න තිබුණේ ඩොලර් මිලියන 16ක අල්ලස් දීමනාවක් මේක. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් අපි බැලුවොත් රුපියල් කෝටි 290ක අල්ලසක් තමයි මේ ගණදෙනුවට සම්බන්ධ වෙච්ච අයට ලබා දෙන්න එකඟ වෙලා තිබුණේ. නමුත් ගණදෙනුව සම්පූර්ණයෙන්ම උනේ නැති හින්දා කෝටි 16ක මුදලක් ලබා දුන්නා. මෙවැනි බරපතල ගනුදෙනුවක් සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස් වෙලා තිබුණේ එදා සාකච්ඡා කරලා මේ පිළිබඳව තීන්දුව తీරන අරන් තිබෙන්නේ. ඉතින් ඔබතුමාලා හිතනවාද මේ කෝටි 290ක අල්ලස් ලබා ගැනීම මේ ක්‍රියාපටිපාටිය ඉවකට හිටපු රාජපක්ෂ පාලනය නොදනුවත්ව කරපු එකක් කියලා? ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා වහාම මේ පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කරලා මේ පිළිබඳ කරුණු කාරණා අහන්න. ඒ සියලු දෙනාම අපි දැනගන්න කැමති. පිටිපස්සේ දේශපාලන සියක් දෙන්න ඕනේ මේ ගනුදෙනුවකට යන්න. ලංකා ඉතිහාසයේ වැඩිම විවේචන එල්ල වූයේ වත්මන් ආණ්ඩුවට බව ඌපලත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ රටේ ජනතාවට වක්කීමක් තියෙනවා. මේ තියෙන දුෂ්ට දේශපාලනේ, මේ රට අර්බුදයට යවන දේශපාලනේ, මේ රටේ ජනතාව අමාරුවේ දමන දේශපාලනේ හමාර කරලා මේ රට ගොඩ ගන්න පුළුවන් ජනතාවාදී පාලනයකට පාරක් නිර්මාණය කර ගැනීමේ වගකීම මේ රටේ ජනතාවට තියෙනවා. රනිල්ලා දැන් සැබෑ ලෙසම මේ දේශපාලනෙන් අතුගා දමන්න, පරාජය කරන්න මේ රටේ ජනතාව එක කඳවුරකට ආයුතුව තිබෙනවා. රනිල්ලා විතරක් නෙවෙයි, මේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයත් මේ රටෙන් අපි හිතනවා හමාර කළ යුතුව තිබෙනවා කියලා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා පෞගේ යහපාලන ආණ්ඩුව තියෙන වෙලාව ලොකු විවේචනයක් කරලා කිව්වා මේ රට ගොඩනගන්න යාලට පුළුවන් කිව්වා. චණ්ඩි වගේ උත්තර දුන්නට දැන් නොණ්ඩිග ගහ යන ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා. දවස් 86ක් ආණ්ඩුවට ගිවෙනකොට ආණ්ඩුවක් මුලින්ම ආවට පස්සේ නිකන් මදු සමය වගේ. ඒ කාලේ බොහොම හොඳයි, සහන ලැබෙනවා, සතුටෙන් ඉන්නවා, ජොලියෙන් ඉන්නවා, එහෙම තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතා විවේචන වර්ධනය වෙන්න එල්ල වෙන්න අවුරුද්දක් හමාරක් කාලයක් ගත වෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ ඉතා සුළු කාලයක් තුළ වැඩිම විවේචන තොගයක් එල්ල වෙන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය විසඳා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
අප එකට මේ පක්ෂේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරගෙන යනවා. ඉතින් කරුණාකර ඔබතුමාලා එනසුමාන වෙනකොට බලන්න අපි ශක්තිමත්ව එකට ඉදිරියට ගමන් කරන්න අපි කටයුතු කරගෙන යනවා. අපේ පසුපෙළ ඉදිරිපෙළ නායක ඔක්කොම එකට ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් වෙනින් ප්‍රකාශ කරනවා. මේ ගොල්ලන්ගෙත් කියන්නේ කරුණාකර අපි ඔක්කොම අත්වල බැඳගෙන එකට ගමන් කරමු. ඒ නිසා ජනතාව වෙනුවෙන් අපි අලි රැලක් වශයෙන් පෙළ ගැස්සගෙන ඉදිරියට ගමන් කරමු. දැන් මම හිතන විදිහට මයිතන අප්‍රේල් 25 වෙනකොට ඡන්දයක් ඒවි. ඒක තුල සියලු දෙනාම ඒකරාශි වෙලා රටක් ගැන හිතන්න තියෙන අවස්ථාවක් ඇතිලා තියෙනවා. වත්මන් රජයේ බලයට පත්වන විටත් රටේ ආර්ථිකය කඩාවැටීමට ලක්ව තිබූ බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ ආණ්ඩුව එනකම්ම ජනාධිපතිවරයා පත් කරා ගන්නකම්ම ආර්ථික කඩාවැටිලා තිබුණේ. ආර්ථික වේගය 2.0 ගන්නට පහින තත්ත්වෙම පත් කරා. පත් කරේ ඔය වැරදි ආර්ථික ක්‍රියාවලිය හින්දා. ඒගොල්ලෝ රටේ නිෂ්පාදනය වැඩි කරන්න, කුසකර්මයේ වැඩි කරන්න, දීවර කටයුතු වලින් නිෂ්පාදනය වැඩි කරන්න. එහෙම නැතුව අපේ රටේ විදේශ විනිමය ලබා ගන්න, සංචාරක ව්‍යාපාරේ දියුණු කරලා මේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරේ නැහැ. ඒගොල්ලෝ කරේ අපි හදාපු වරායවල ටික විකුණන්න, ගුවන්තොටුපළ වල ටික විකුණන්න, අපේ දේපොළ විකුණලා තමන්ගේ නිල නිවාස රිපයර් කරලා, ඒ වගේම තමන්ගේ පඩිනඩි ටික වැඩි කරගෙන ගෝලපාල යන හොඳට හම්බ කරා ගන්න ඉඩ දීලා, ඒ වගේම අපේ රටයි රටේ වගා කරන්න පුළුවන් දේවල් පිට රටින් ගෙනල්ලා, ඒ වගේම කොමිසු ගහලා, ඉතින් මේ වගේ විශාල හානියක් කරේ. ඒගොල්ලෝ ආර්ථිකය ගැන බැලුවේ නැහැ, තමන්ගේ සුඛ විරණය ගැන විතරයි සජ්ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මැතිවරු බැලුවේ කරේ කියන එක තාම පැහැදිලි. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි තවමෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.